ගොයම් කැපීම් හමාරවී කුඹුරුවල පිදුරු එකතු කරන කාලයට ඒයාසල තනපි්ටනිවලට එපිටෙහයින් පිහිටි විල්වල මාළුබෑමට නොයාන් සිටීම වඩා සුදුසු බව අපි හොඳින් දැන සිටියමු. එහෙත් ඒ ගැන නොතකා අපි ප්‍රෝර්වා නදිය වෙත පිය නැගවෙමු. යකාගේ පාලම පසුකර වැඩිදුරකියන්නට මත්තෙන් කරදර හෙරිහැර පටන් ගත්තේය. වයිවර්ණ ඇඳු මැඳගත් ගැමි කාන්තාවෝ පිදුරු මිටිබඳමින් සිටියහ. අප ඔවුන් මගැහරයන්නට උත්සාහ කළද අපේ ප්‍රයත්නය සාර්ථක නොවේය. ඔවහු අප හඳුනාගත්හ. ආ! එළන්ධාරි මාලුබාන්න්‍ය නෝවගේ පොඩි පෙතිියො පැටියො දෙන්නෙක්වත් අහුවයිද කියලා බලමුකෝ කාන්තාව කොක්හඬලා සිනාසමින් පැවසූහ. විශ්වාස කරන්ඩ යාලුවනේ ඔය යන්නේ? ්‍රෝර්වාගඟට මාළුුවල්ලඩ කියල හිතාගෙන. මේ අවාසනාවන්තයන්ට මාලුුවහුවේ කියල හිතනවද. ශාස්තරකාරියන විකට නාමයෙන් හඳුන්වන කෙට්ட்டுු උස වැදපු කාන්තාවක් අපට සමච්චල් කලාය. මුළු ගිම්හානය පුරාම ඔහු අපට සමච්චල් කළහ, අප කොතෙක් මාලුවල්ලාගෙන ආවද ඒ හැල්ලුවට ලක්කරමින් අපට සමච්ச்சල් කළහ. அනේ පවු්! යාන්තන් සුප් එකකට ඇබීන්දම් මාලුපටවු දෙන්නේෙ කල්ලගෙන. ඒකට අපේ පත්කා. හලොක පෙතිෝ දහද නිත්ම අල්ලගෙනවා? බලන්නේ පෑ මාළුවන්ගේ ලස්සන වලිගින් තෙල් බේරෙනවා එක් කාන්තාවක් ආඩම්බරෙන් කීවාය පේත්කා සැබවින්ම අල්ලාගෙනාවේ කුඩා පෙතියන් පැටව දෙදෙනෙකු පමණක් බව අපි දැන සිටියමු. කොහොමටත්තේ පේත්කා සමඟ අපට විශේෂ ගනදනුවක් තිබුණේය ඔහු අප මාළුබාන තැන්වල නිතර ඔත්තු බැලුවේය වරක් පේත්කා රවීම්ගේ පිටලට බිලි කොක්කක් හොරින් කපාගෙනගියේය? මාළු බන් අන්ගේ ීත්‍රීතිවලට අනුවනම් ඒ වරදට පේත් කාට හොඳටම ගොටි වැට ියේතුව තිබුණි. එනමුද අපිය හුට සමාව දුන්නෙමු. අපි කුඹරු පස්සුකොට තන පිට්ටනි වෙත ගියවිට, කාන්තාවෝ නිහඩ වූහ. වනමල් සුවඳ තදින් පැතිර තිබුණේය. බූුව සහිත සොරල් පඳුරූ අපේ පපු පෙදිසට පහර දුන්නේය තනපිට්නි ියුනුසුම් කළ හිරුවලිය අපට දැනුුණේ මී පැනිදහරක් ලෙසටය. අපි වල් පැලෑටි හා වනමල් සුවඳ මුසුවූවාතය ප්‍රීතියෙන් ආශ්වාස කළමු. වසර සඒකට වඩා වයසති උස විලෝගස්වල රිදී පැහැති පත්‍ර අපේ හිසටූඩින් සරසරහඬ නැගවේය. බමරුන්ගේ රුග ූං නාදයත් පළගැටියන්ගේ කිරිකිරිහඬත් අවට පැතිර ගියය. දිය ලිලීමමල් මිශ්‍ර පිරිසිදු ශීතල ජලේ සුවඳ ප්‍රෝර්වානදිය දෙසින් හැමුවේය. හරිබරි ගැසී වාඩි වූ අපි බිලීපිටි දියට දැම්මෙමු. සේට දහය නමැති විකට නාමයෙන් හඳුන්වන මීත්‍රීසිීයා, එවලේ අනපේක්ෂිත ලෙස තනපිට්ටනියෙන් මතුවෝයේය. කොහොමදරත්තරනේ? මාලුව හොඳට අහුවෙන අද. හිරුවලිය දෙලිස්සීම නිසා දෑස් අඩවන් කරගත් සීයා ඇසුවේය මාලු ාන විට කතාභා කිරීම කිසි සේත් සුදුසු නොවන බව කවුරුත්දන්නා කරුණකි අප අස්සල බිම වාඩි වූ සයා, බීඩියයක් දල්වාකින පාවාහන් ගැලවූයේය තමාගේ ඉරුණු සපත්තු චෝඩුව දෙස ටිකවේලාවක් බලා සිටි හෙතම දිගු හොස්මක් හෙළුවේය මෙදාසරේ ගොයන් කපන්නගහින් සපත්තු දෙකු හොන්ඳටම කැඩුණ. නෑරත්තරෙ? මේ කාලෙ මාලු ඇමගිලින්නෙ නෑ? උන්ගේ බඩවල් පිරිලා! මොන වගේ දෙයක් ඇමට දැම්මත් උන්වල්ලගන්න පුළුවන් වෙයිද කියලා දෙයෝ තමයි දන්නේ. අනතුරුව සීයා නිහඩ විය. ගංයවුර අසල සිටි ගෙම්බෙක් අඩනින්තෙන් හටනැගුවේය. ගම්බ බකබකගන්න නිකමටනන් නෙවෙයි අහස දෙස බැල්මක් හෙළමින් සීයා කීවේය තන පිටනයට ඉහලින් අඳුරු මීතුමක් පැතිර තිබුණේය ලානිල් පැහැති අහස මීතුම පසාරු කරගෙන දිස්වූයේය කහ පැහැතිහිරවෙලිය විලෝගත් සතරින් එබී බැලුවේය හුළඟත් නතරවෙලා හවස් වෙනකොට හොඳ වැසක් වහි වගේ සීයා හුස්මක් හෙළමින් යළි නිහඬතාව බින්දේය අපි දිගටම මුනිවතරැක්කමු ගෙම්බ ආවට ගියාට ඔය විදියට කෑගහ න්නේනෑ? ලොකු කුුණාටුවක් ලංවෙනකොට ගෙම්බ කලබල වෙනවා එහට මෙහට පනින්න පටන්ගන්නවා අප නිහඬව බුම්මාගෙන සිටීම නිසා තරමක අපහස්ථාවට පත්ත සිටියද සීයා ඒකන නොතකා දිගටම කියාගෙන කියේය මං දවසක් පාළම්පාරුවක තොටියෙකුගේ පැලේ රාත්‍රිය ගත කලා අපි ගිනිිමැලයක් ගාගෙන හැළියක සුප්පය කරත් කලා. ඒ වටේට ගෙම්බෝ පිරිලා. එක පාරටම ගෙම්බෙක් අපේ සුප්හැලියට පන්න ඌ තැම්බිලා සුප්පෙ එකට එකතු වනා ැන්ඉතින් අපට සුප්නැව රෑට බඩගින්න තමයි නිදාගන්න වෙන්න කියලා මන් තොටි අයට කිව්වා. ගේෙම්බයි අකා කියියදෙෙන් ම ජර්මානුව එකක්ක යුද්ධෙදි ටිකදවසක් ප්‍රංශ හිටිය. එහෙව්දවිය බොහෝමාසාාවෙන් ගෙබි සුබ්බනවා අපිත් මේකීඉවරයක් කරලදාමු. තොටි අහෙම කිව්වට පස්සේ අපි දෙන්න එකතුවෙලා සුප්පෙක ඉවර කලා. ඉතිං සුප්පෙක රහට තිබනද. මම ඇස්වෙමි! රහද කියලත් තාහනවා. හරිමරසයි! දෙනෙත් හකුළුවමින් සීයා පෙළි තුරුදුන්නේය. ං නුබට කපුරදිවලින් හොඳ කබායක් ම හල දෙන්නද පසුගේ දවසක සෝවිට් සමූහාන්ටු සංග මේ ප්‍රදර්ශනයකට අන්ඳන්න? මං ඇඳුම් කට්ட்டලයක්මැහවා කමිසයක් කාල සමක් උඩු කබාය ඔය තුනම මැහුව කපුරදිවලින් සපත්තුමහන්න මං විතර දක්ෂ මිනිහෙක්ත් මේ මුළු සමූහක් ගොවිපලේමනෑ සීයා පිටවගේ පය දෙකක් පමණ අප සමඟ ගතකිරීමෙන් පස්සුවය ඒ කාලය තුළ කෙසිදු මාළුවකු හසු නොවූ බව අමුතු වෙන් කිව යුතු නැ. මාలు ාන්නන්ට තරම් නානා ප්‍රකාර සතුරන් රාஷිය වෙනත් කෙසිවෙකුට නැතිතරම්ය. න්සිියල්ලටම වඩා ගැමි කොළුවන්ගෙන් සිදුවන කරදර විශාලය අප මාලුබාන විට ඔහු අපේ පිට පසට වී ඇසිපිය නොහෙලා ඉපියාව දෙස බලා සිටිති ඊටත් වඩා බරපතල කරතරය වන්නේ අප මාලු ානතනට කිටුවෙන් නාන්නට පටන් ගැනීමය. ගැමි කොළුවන් අශ්වයන් මෙෙන් කෙමි දෙමින් දිය බොබුලු පිට කරනවිට බෙලීපිත්ත අකුලාගෙන වෙනත් තනකට යාම හැර වෙනත් විකල්පයක් නැත්තේය ගැමි කොළුවන් කාන්තාවන් නිතර කයිවාරු ගසන මහල්ලන් හැරුණු කොට ඊ ත් වඩා දරුණු සතුරෝ රැසක් මාළුබාන අපට සිටියහ. රංචු පිටින් ගැවසුණු මදුරුවන් දියමතු පිට පාාවුණු පෙඳ පාසි, ගංපත්ලෙ තිබුණු දිරාපත් වූ මුල් සහ, කොටන් මෙන්ම ගංවතුර, කුණාටු ඇතුළු අයහපත් කාලගුණේ යන සියල්ල මාළුබාන්නන්ට මහත් හෙරිහරයක් විය. ගංපතුළෙ තිබුණු දිරාපත් වූ මුල් සහ කොටන් ඇති තැන්වල, මාලුබෑම එකාතකින් සිත් ඇදගන්නා සුළු කටයුත්තකි. එවන් තැන්වල ලොකු මාළුවෝ අලස්සව සැරිසරති. සෙමින් එහෙත් අදිින් ඇමගිලින මේ ලොකුමාළුවෝ බෙලිකොක්ක දියේ ගැම්ඹුරටම ඇදගෙන ඇති. පසුව තංගුස් පටය කොටේක හෝ මුලකහෝ පටලවා ඉන් කොටසක්ද කඩාගෙන බේරී පලායති. අනෙක් කරච්චලේවෝයේ මදුරුවන්්‍ය, මදුරුවන්ගේ තොර තෝංචියයක් නැති කෙදිරිල්ල අපව තැතිගන්වන සුළු වීය ග්‍රේෂ්ම ඉරතුවේ මුල්පාගේ පුරාම අපේ මුළු ඇඟම මදුරුවන්ගේ දෂ්ටකිරීම් නිසා ඇතිවූ තුවාල සහ බිබිලිවලින් පිරී තිබුණය. ොළං රහිතු උනුසුම් දිනවල පුළුන් කැටිබඳු ගනවලාකුළු පය ගණනක් එකතන නොසෙල්වී තිබුණේය ඒවේලාවට ගංදිය සහ විල්ජලයේ මතුපිට පුස්වලට සමාන ජලජ පැළෑි පෙන්ந்த පාසි රොක්වාන්නේය දිය මතුපිට කොළ පැහැති ගණකම් පටලයකින් වැසීගයක් මෙන් දිස්වනාතර, බෙලි කොක්කට තබා බර වස්තුවකටුවද ඒ සිදුරුකරගෙනයාම අසීරුය වැහි කුණාටුවක් ලංවන විටද, මාළු ඇමගලින්න්නේ ඇත ඇත කනාටුහට දැන පොළව සෙමෙන් ගැස්සන්නට පටංගත්තුවට බියට පත්වන මාළු නිහண்ட වෙති ගංවතුර ගලන දිනවලද මාலු ඇමகிலிන්නේ නැත ටියෙන් කියතොත් අයහපත් කාලකුණය මාළු බාන්නන්ගේ දැටි සතුරකි. එසේ වුවද මේදුුමෙන් වැසුණු නැවුම් හිමිතිරිය අතිශ්‍යය සුන්දරය. එවැනි දිනවල උස්කස්වොල සෙවනැලි ගන්දිය මත ඈතට වැතිර පවතින්නේය. ඒවේලාවට ලොකු වටකුරු ඇස්සහිත පෙතිියෝ රංචුපිටින් කිස්සි කලබලයක් නැතිව ඉවුර ආසන්නේම සැරිසරති. එවැනි උදැස්සනක බත්කූරෝ බිලීපිට්ට ඉපියාවමත වසති. ඉපියාව බත්කෝරාද සමග සෙෙන් දියේගිලනා අයුරු අපි ගැහෙන හදෙන්ඥුතුව බලා සිටිින්න්නෙමු. පිහාටු තෙමුණු බත්කූර, ටික වෙලාවකින් ඉගිලීියන්නේය ශක්තිමත් සුවිසල් මත්සේක් තංගුස්නූල තදින් නදින්නේය. பாාටපාට මාළු රංචුපටින්, යවறுු කොුණே තනபிසේෂහා වැඩலියன் மල් පඳරු අතර එහාට මෙහාට පනිමින් දිලසන විට කෙතරම් පියකද வනேவில் සිහින් மீதுමකින් වැசிීඇති மොහතක බහිனாවිටද අතිශය සුන්ந்தරය. ලலேමල් ගස්වල ශීතල කඳින් පැතිරෙන සුවඳ. ගිනිමலேේ දරකෝටු ඇවිලනවිට නැගෙන සිහින් කෙදිරිය කැෑ තාරාவிියන්ගේ මොරන්ண்டுු හண்டலෑ මෙ සියල්ල එකට මුසුවෝ විට அவට පරිසරය අතිශය සුන්ந்தර. සීයාගේ අනාවැකිය නිවැරදිවිය, හවස් ජාමේත් අද වැසක් පතිත වූයේය. මහ වනඇතුළත බොහෝ වේලාවක් හඬනගෝ වර්ෂාවර්, පසුව අලු පැහැති දුමාරයක් ද සමඟ අහස් කුස සිපගත්තේය. පලමු අකුණු පහර තන පිට්ටනිවලට එපිටහයින් ඇත කුඹුරුයායේ පිතුරු ගොඩකවැදී දෙදරුම් කෑවේය අපි රෑවනතුරම කූඩාරම ඇතුළට වී ගොලිගැසී සිටියමු. වැස්ස තුරල් වූයේ මැතිියම් රයේදිය. ලොකු ගිනිමලයක් දැල් වූ අපි ඇඟපත උුණු සුම් කරගත්තෙමු. තන පිට්ටනිවලට ඉහලින් පියාස්සර කළ නිශාචර පක්ෂීයහෝ! ශෝකී හඬකින් ගායනා කළහ. දවල තාරකාවක් ප්‍රෝර්වා නදයට ඉහල අහසේ දීප්තිමත්ව බැවලනේය. මම නිදිකිරා වැටුනෙමි? පන්දර වටුරල්ලෙකුගේ කෑගැසීමක් මා අවධකලේය. බොන්න වෙලාව. බොන්න වෙලාව. බොන්න වෙලාව වැනි යමක් කියමින් වටු කුරුල්ලා ඒ අසල වූ කැලෑරෝසකුලේ සිට හඬනැගවේය. අපි තරමක් වැඩුණු ගස්වල අතු අල්ලාගෙන බෑවුම් සහිත යුරදිගේ ගඟට බැස්සෙමු. ගගේ වතුර කළු පැහැති වීතුරුවක් ලෙසින් දෙලි සුනේය. වැලි සහිත ගංපතුලේ කොළුපෙල්ලන් හා ගැඩවිලුන් එහා මෙහා ගොස් සාතර ලද අඩිපාරවල් පැහැදිලිව පෙනුනේය. මට ටිකක් එහයින් සිට රුවීම් බිලිපිත්ත දිියට දැම්න්නේේය, මිනිත්තු කිහිපේකට පසුව ඔහු සෙමින් සිවුරහන් බානහඩ මට ඇසුනේය, ඒ මාළුභාණයගේ සංඥාපාෂාවයි. තුන්වරක් කෙටියෙන් සීරුහන් බෑමින් ඇඟවෙන්නේ. කරන කියන හැමදේම නවත්තලා ඉක්මනට මෙහාට එන්නේ යන්නයි. මම හිමින් සීරුවේ රීම්ට කිට්ට වූයමින්. ඔහු නිහටව ඉපියාව දෙෙසට ඇඟිල්ලදිගු කළේය. අමුතු මාළුවෙක් ඇමගිල තිබුණු බවක් දෙස්වීය. ඉපියාව වරක වමටත් තවත් වරක දකුණටත් හැරමින්, තවත් විටක ඇමරමින් පැත්දුනේය. ඉපියාව දිගටම ගැස්සුනද එක වරම දේකිලුනේ නැත. පස්ුව ටිකවේලාවක් දියගිලී තිබුණු ඉපියාව යළි උඩට මත්තුව ආවේය. රුවීම් හිටි තැනම ගල් ගැසුනේය. ඉපියාවත් තංකුස් පටයත් මෙලෙස හැසිරෙන්නේ ඉතා විශාල මාළුවකු ඇම ගිල්ල අවස්ථාවකදි බව අපි අදකීමෙන් දැනසිටියමු. වේගේෙන් පැත්තකට ඇදීගිය ඉපියාව ටිකකට නතරවී ඊළඟට ගිලෙන්නට පටන්ගත්තේය. ඒක ගිලෙනවා! ඉක්මට අදින්න. මම කෑගැසුවමි? රුවීම් පිම වාඩි වූයේය? ිත් අඩකවේක හැඩේට නැමුණුව අතර තංගුස්නූල සිහින් හඬක් නංවමින් වතුරේ ගිලුුණේය. එන් නොපෙනෙන ලොකු මාළුවා තංගුස්පටය වටේට ඇදගෙන ගියේය. විලෝකස් අතරෙන් ලා හිරවලිය වැටෙන්නට පටන්ගත්තේය. දුඹරු පැහැතියමක් හිරුවලියන් දෙලසෙනු මම දුටුවෙමින්. රොවීම්ගේ ඇමට හසු වූ මාළුවා වකුට වී. ගැඹුරු දියේ සැඟවී සිටියේය. මිනිත්තු කිහිපයක්ම දැඩි ලෙස වෙහෙසී අපි ව ගොඩට ගත්තෙමු. දැවැන්ත ටංච් මාළුවක්ිය. ගේ කොපතුරන් පැහැයින් දිලිසුනු අතර වරල් කළුපැහයක් ගත්තේය. තෙතබරිත තනබිස්සමත වැතර සිටි මාළුවවාක් සිය මහත වලිගේ සෙමින් සෙලෙවවේය. නලේ දහඩිය පිසදැමූ රවීම් දුම් වැටියක් දැල්වෝයේය. මාළු ඇල්ලීම එතකින් නැවැත්වූ අපි බෙලීපිති අකුලාගෙන ගෙදරයාමට පිටත්වූයමු. රවීම් මාළවාාව කරට ගත්තේය. රුවීම්ගේ උරහිසේ බරට එල්ලුණු මාළුවාගෙන් දිය පින්දුු වැක්කිරුුණේය. දෑස් නිලංකාරවන තරමට කොරපතු රන් පැහයින් දිලිසුනේය. කිලෝමීටර විස්සක තිහක දුරට තිස්වන දේවස්ථානයක රතරන් කොතක්මින්, ටෙන්ච් මාළුවා දීප්තිමත්ත දෙලිසුනේය. අපි හිතාමතාම ගැමි කාන්තාවන් සිටි දෙසාාවට ගමන් කළෙමු ඔහු අප දුටු විගස සියලු වැඩ නවත්වා දෑස් ලොකුකර මාළුවා දෙස බැලෝූහ මේයට පිම්බාක්මෙන් සියලු දෙනාම එක්කවර නිහඬ වූහ. අනතුරුව ඔුන් අතරහීන් කසුකුසුවක් පැතිරගියේය. අපි ආඩම්බරෙන් ඔවුන්මදින් නිහඩව ගමන් කළෙමුෝ එක් කාන්තාවක් සී අත තිබුණු දෑකඇත්ත බිමදම දිගු හොස්මක් හෙළමින් මෙසේකීවාය. මුන්න තරං ලස්සන මාළුවෙදද මේ බලන්ඩ ආසාවිබෑ? ඇස් දෙක ්‍රධනවා. අපි කලබලයක් නැතිව මාළුවාද සමඟින් මුළු ගම පුරා ඇවිත් දෙමු වැඩහිටි කාන්තාවෝ ජනෙල් කවළුුවලින් එබී බැලූහ ගැමි කොළුවෝ අප පසු පස දිව ආහ මාමේ! ඇමාමි කියන්නකෝ! මෙච්චලොක මාළුවෙක් කොහෙන්ද අල්ලගත්තේ! මොනවද එමට දැම්මේ! අනේමාමි කියන්නකෝ කොළුවෝ ඇවිටිලි කරන්නට වෝහ සියයට දහය සයා. ටෙන්න්ච් මාළුවාගේ රතු පැහැති කරමල අතගාමින් සිහින් සිනාවක් පැවේය. දැංඉතින් ගමේ ගෑනුන්ගේ කටවල්ටික වැහහිරත්තරනේ ඒ ගොල්ලන්ගේ ඇනුම් පද. උසුළු විසුළු ඔක්කෝම නතරවේවි. ීට පස්සේ තත්ත්ව වෙනස් වෙලා නුඹලට ගරුසරු ඇතිව කතා කරන්න පටන්ගනේවිේ. සීයා පැවසීය. අනතුරු අපි ගැමි කාන්තාවන් මගහැරයාම නැවැත්වූයමු. අපි හැම විටම ඔවුන් අසලින්ම ගමන් කළමු. ළමයිනේ! මාලු අල්ලන්ඩ ඕනාවට වඩා මහන්සි වෙන්නේ එපා! ඔයාල්ල නුන්ගෙන් කූරියෙත් දෙන්නේ කපිටත් ගෙනත් දුන්නයි කියලා නුම්ඹලට මහලකුපාඩුවක් වෙනවය? කාන්තාවෝ කරුණාබරහඬකින් අපට කීහ. එයා කාරයට සාධාරණත්වය ජයගත්තේය.